ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන අර්බුදය පිළිබඳ මම ඇත්තටම මේ කම්පාවට පත් වෙලා ඉන්නේ. මොකද මේ රටේ සාම්ප්‍රදායානුකූල ප්‍රජාතන්ත්‍රවාදී දේශප්‍රේමී ප්‍රගතිශීලී වමටබර පක්ෂයක් හැටියට SWR බණ්ඩාරනායක මැතිතුමා නිර්මාණය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ තිබ්බ දැඩි වාමාංශික හා සමාජවාදී නැඹුරුවෙන් ඉතාම ධනාත්මක විදිහට පොඩි මධ්‍යස්ථ තැනකට ඇවිල්ලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පහුගිය කාලේ වැඩ කරගෙන ආවා. ඒ දේශපාලන දැක්ම ගත්තොත් මේ රටේ ආර්ථිකය ගොඩනංවන්න අද ලෝකයේ සමාජවාදී රටවල් ඌ වියට්නාමය චීන වගේ රටවල් ගත්ත මග ආදර්ශයක් ලෙස අරගනිමින් ඉස්සරහට යන්න මේ පක්ෂයේ නියෝජනය කරපු වැඩි බුද්ධිමතුන් වැඩි ප්‍රගතිශීලීන් අධ්‍යක්ෂීන් දේශපාලනඥයින් බලාපොරොත්තු වුණා. නමුත් ඒ සියලු බලාපොරොත්තු කඩා බිඳ වැටුණා 2015-2019 යහපාලන ආණ්ඩු කාලය තුල. ඒකට හේතුව 2009-2015 කියන්නේ මේ ලංකාවේ වේගයෙන්ම රටේ ආර්ථිකය සංවර්ධනය වෙච්ච වකවානුව. සංවර්ධනයේ සාමාන්‍ය වේගය 6.9යි. එවැනි සංවර්ධන වේගයක් කවදාවත්ම ලංකාවේ මීට පෙර තිබුණේ නැහැ. ඒ වගේම රටේ ආර්ථික සංවර්ධන වේගය, මානව සංවර්ධන දශකය, සෞභාග්‍ය දර්ශකය, දුප්පත්කම් පිළිබඳ දර්ශකය, සතුටු මේ ජනතාවගේ සතුට පිළිබඳ දර්ශක, පරිසර පිළිබඳ දර්ශක, මේ දර්ශක, අධ්‍යාපන දර්ශක, මේ සියල්ල ගත්තම අපි 2015 වෙනකොට දකුණු ආසියාවේ සියලුම රටවල් වලට උඩින් හිටියා. අපි ඉන්දියාවට, පාකිස්තානයට, බංගලිදේශයට, නේපාලයට, භූතානයට, මේ හැම රටකටම වඩා ඉහළින් අපේ ආර්ථික සංවර්ධන වේගයක් තිබ්බා. අප රටේ දුප්පත්කම මොනතරම් පහළට බැහැලා තිබ්බද කිව්වොත්, මම සමෘද්ධිය පටන් ගන්නකොට 1995-96 මේ රටේ දුප්පත්කම තිබ්බා 27.4%. ඒක 2015 වෙනකොට 4.2%ට පල්ලෙහාට වැටලා තිබ්බේ. ඉතින් එහෙම තැනක තිබ්බ රට 7.1 ආර්ථික සංවර්ධන වේගයක් එක්ක බාර දීපු රට, ඒ රටේ දළ ජාතික නිෂ්පාදනය $19.20 ඉඳලා $70.79 දක්වා ඉහළට ගෙනාපු රටක්. ඒ වගේම රටේ ණය අනුපාතය රටේ ජාතික නිෂ්පාදනයෙන් 104% තිබිලා 72% දක්වා පහළට ගෙනාපු ඉතාම ශක්තිමත් රටක ආර්ථිකයකුත් එක්ක තමයි යහපාලනයට බාර දුන්නේ. ඒ 7.1 ආර්ථික සංවර්ධනයේ සමස්ත සංවර්ධන වේගිත 6.9 2019 රට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බාර දෙනකොට 2019 ආර්ථික සංවර්ධන වේගය 3.2යි. 3.2ට ඒ වෙලාවේ කෝවිඩ් වසංගතය ඇවිල්ලා තිබ්බේ නෑ, රටවල් වැහුවේ නෑ, මොකක්වත් නැතුව ආර්ථිකේ 3 කරලා තමයි දුන්නේ. 7.1ක් තිබ්බ ආර්ථික සංවර්ධනයේ 3.2කට ආර්ථිකය මේ වටලා තමයි ගෝඨාභය ජනාධිපතිතුමාට බාර දුන්නේ. රටේ ණය අනුපාතය ආපහු 99% දක්වා අරගෙන ගිහිල්ලා රටේ දළ දේශීය නිෂ්පාදනයත් එක්ක සංසන්දනය කරලා බලනකොට, ඒ වගේම තමයි ණය සේවා කරන්නේ සඳහා 2015 අවශ්‍ය වෙලා තිබ්බ බිලියන 2, කියන්නේ ණය, වාරික, පොලිය මේවා ගෙවන්න වසරකට බිලියන 2ක අවශ්‍යතාවය තිබ්බ 2009. ඒ ප්‍රමාණය 2019 ගෝඨාභය ජනාධිපතිතුමාට බාර දෙනකොට බිලියන 6ක් කරලා තමයි රට බාර දීලා තිබ්බේ. ස්වෛරීත්ව බැඳුම් කරන අය 100%-200%කින් වැඩි කරලා අරගෙන තමයි රට ගෝඨාභය ජනාධිපතිතුමාට බාර දුන්නේ. හැබැයි මේ කාලය කියලා ගත්තම 2005-2009-2015 කාලය තුල මේ රටේ වෙච්ච මහා පරිවර්තනය. පළවෙනි වතාවට පාරවල් කාපට් වුණා. පළවෙනි වතාවට අධිවේගී මාර්ග හැදුණා. කොළඹ වරාය 3 ගුණයක් ලොකු වුණා. අලුත් වරාය නගරයක් ආවා. හම්බන්තොට අලුත් වරායක් ආවා. හම්බන්තොට අලුත් ගුවන් තොටුපළක් ආවා.
මේ රටේ නෙළුම්කුළුණ හැදුනා. මේ රටේ නව ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා කොළඹතයක් හැදුනා. හම්බන්තොට මෙහෙම මහා දැවැන්ත සංවර්ධනයක් එක්ක සංසන්දනය කරලා බලනකොට කියන්න එකම එක කාරණයක් වන්නේ නැති 2015 2009 තුල රටේ ආර්ථිකය ඍණ කරලා තමයි බාර දුන්නේ. ඒ නිසා ඒ ආර්ථික ඍණවීමටත් ඇත්තටම ප්‍රධාන වශයෙන් වගකී යුතු යහපාලන රාජ්‍යයේ වගේම ප්‍රධාන වශයෙන් එදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වග කියනවා. දැන් එතුමාට පාර්ලිමේන්තුට එන්නත් බෑ. ඒ 2019 මහජන ඡන්දෙදී මේ එතුමා මේ පොහොට්ටුවෙන් තරම් කරේ නැත්තම්. ඒක තමයි ඇත්ත කාරණේ. එතුමාට පොහොට්ටුවෙන් තරම් කරේ නැත්තම් එතුමාට පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. දැන් එහෙම තත්ත්වයක් තියෙද්දි පක්ෂයේ ඇතුලේ පටන් ගත්ත දවසේ ඉඳලම ප්‍රශ්න හදාගෙන දයාසිරි වාස් කරනවා, තව කවුරු හරි අස් කරනවා, තව කවුරුත් අස් කරනවා, ආපහු කවුරු හරි ගන්නවා, මේ කරනවා. චන්ද්‍රිකා මැතිණිය පැත්තකට දාලා එතුමාට බලය ගන්න චන්ද්‍රිකා මැතිණිය තීරණාත්මක ලෙස උදව් කරා. 2015 තීරණාත්මක ලෙස උදව් කරා චන්ද්‍රිකා මැතිණිය. එයාව පැත්තකට දාලා එහෙම ගිහිල්ලා අන්තිමට මේ පක්ෂය යන එන මන් නැති තැනට පත් වෙලා අන්තිමට උසාවියෙන් එතුමාට විධායක සභාපති හැටියට වැඩ කිරීමේ කටයුතු අත්හිට වීමේ වාරණ නියෝගයකුත් අරගෙන තමයි එතුමා විවේක ගැනීම සඳහා ලංකාවෙන් පිට වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම මේක හොඳ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ වැටිල්ල ඒකත් හොඳ තත්ත්වයක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ මේ ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එහෙම කඩාගෙන වැටීම රටට ප්‍රජාතන්ත්‍රවාදයට විශේෂයෙන් මේ රටේ මේ වාම ප්‍රගතිශීලී දේශප්‍රේමී ජනතාවට තම නරක තත්ත්වයක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. මොකද මේ සියලු පක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක එකතුව ගමනක් යා යුතු වෙලාවක් මේක. මේ වෙලාවේ අපි බෙදිලා කැඩිලා මේ කැලිය වලට යන වෙලාවක් නෙවෙයි. ඇත්තටම ගෝඨාභය ජනාධිපතිතුමා බලයට පත්වීමත් සමඟ ආර්ථික ඉතාම නරක තැනක තිබ්බ ආර්ථිකයක් අරගෙන ඒකම කෝවිඩ් වසංගතය ඇවිල්ලා ඒකම රට වහන්න වෙලා රටේ ආර්ථිකය මෙහෙම බිඳුවටම කඩාගෙන වැටිලා අන්තිමට එතුමා යන්න රටින් ගිහිල්ලා ආපහු රට නැගිට්ටෝගෙන ඒම පිළිබඳව ඒ දුෂ්කර මොහොතේ මේ රට බාරගත්ත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාට අපගේ ගෞරවය හිමි වෙනවා. එතුමා ඒ දුෂ්කර මොහොතේ මේ ඔය සේරම විපක්ෂයේ හිටපු නායකයෝ මග අරිද්දි බාර ගන්න බෑ කියලා කියද්දි එතුමා රට බාර අරගෙන අත්දැකීම් බහුල කෘතාස්ත දේශපාලඥයෙක් හැටියට රටේ ආර්ථිකය අනිපතර කරකවල ගත්තා. දැන් අද මේ ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාව නිකුත් වෙලා තියෙනවා. ඒ වාර්තාව කියන්නේ 2024 ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන වේගය 1.9ක් විතර වෙයි කියලා. ඒ වගේම 2.5ක් විතර වෙයි කියලා 2025 ආර්ථික සංවර්ධන වේගය. ඒක ඉතා හොඳ තත්ත්වයක්. ඒ නිසා ඇත්තටම මේ වෙලාවේ මම විශේෂයෙන් රටට ආදරය කරන දේශප්‍රේමී ප්‍රජාතන්ත්‍රවාදී වමට බර නායකින් සියලු දෙනාගෙන් ඉල්ලනවා. දැන් ඔය කැඩිලා ගියා ඇති. ඔය අද විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් 40ක් විතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තර්ක කරලා මේ පොඩි ප්‍රශ්න නිසා එළියට ගියා අය. සග අම්මන් පිල්ල වගේ අය, වීරවංශලා වගේ අය, දල සලහ පෙරමුලා වගේ අය, GLP-රිස්ලා වගේ අය මම හිතන්නේ නැවත රට ගැන හිතලා, රටේ අවශ්‍යතාවය ගැන හිතලා යම් කිසි එකඟත්වයකට පැමිණීමට කල්පනා කරනවා හොඳයි. ඒ වගේම තමයි ජනාධිපති අපේක්ෂකෝත් දැන් 25ක් විතර ඉන්නවා. මේ අපේක්ෂකයන් නම් මම කියන්නේ ඔය ඔහොම අපේක්ෂකෝ අපි ඉතිහාසයේ තෝරන තරම් දැකලා තියෙනවා. මේ හැබැයි ඒ කෙනෙකුටවත් රෝහණ විජේවීරට ඇතුළුව ඡන්දලක්ෂ මේ 3-4ක්වත් ගන්න බැරි වුණා. මේක තමයි ඇත්ත. ඉතින් ඒක නිසා මේ ඔය නාය කාටවත් එහෙම ඡන්ද ලක්ෂයක්වත් ගන්න පුළුවන් මට්ටමකට එයි කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා ඇත්තටම රටේ ප්‍රධාන ගොඩවල් තුනක් තියෙනවා. එකක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ,
අනිත්තක සමගි ජන බලවේගේ අනිතක ජන සැමති පරමුණ. ඔය අනිත් පක්ෂ එකකටවත් අඩුම වශයෙන් 100%-4%කටවත් කිට්ටුවෙන්න පුළුවන් වෙලා නෑ. ඒ නිසා අපේ දේශ ප්‍රේමී වාමට බර ප්‍රගශීලි ඔය කුඩා කුඩා කණ්ඩාය හැම එකකින් මම ඉල්ලන්නේ පොඩිපොඩි ප්‍රශ්න තිබ්බා, පොඩිපොඩි අර්බුද තිබ්බා, පොඩිපොඩි අමනාපකම් තිබ්බා. අපි රණ්ඩු වුණා, අපි කඩාගෙන ගියා. හැබැයි එහෙම වුණත් අමතක කරන්න එපා, මේ රටේ ජනතාව අද තාම නරක තත්ත්වයක ඉන්නේ. 4.2ට වැටුණු මේ රටේ දුප්පත්කම දැන් නැවත 126න් උඩට ගිහිල්ලා තියෙනවා. මේක අමතක කරන්න එපා. 4.2ට රටේ දුප්පත්කම පහළට ගිය මේ ශ්‍රී ලංකාව අද ආපහු 25න් උඩට ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට හා මේ කණ්ඩායම් වලට මම කියන්න කැමතියි, අපට කෘෂි නොවන විවසායකින් ඉතා කුඩා මධ්‍යම පරිමාණ මේ වගේ මහා පරිමාණ මෙහෙම විවසායකයෝ ගත්තොත් කෘෂි නොවන අපේ රටේ 2018-19 සංඛ්‍යාලේඛන අනුව මේ අපේ රටේ 10,10,000ක් තිබ්බා. මේ 10,10,000න් 91.7%ක් අමතක කරන්න එපා ඉතා කුඩා හා සුද්‍ර ව්‍යවසායකයි. 91.7%, මේක අමතක කරන්න එපා. දැන් මෙන්න මේ 91.7%, ඒ කියන්නේ 109 මේ වෙනකොට 106ක් විතර ව්‍යාපාර වැහිලා, 106ක් විතර ව්‍යාපාර වැහිලා ඉතා කුඩා සුද්‍ර සුළු පරිමාණ 4-5 දෙනෙකුට වැඩ නොකරන මේ වගේ ආයතන මේ 91.7%, 60%-70%ක් වෙනත් විදිහකට කියනවනම් 107ක් විතර මේ 10,10,000ක් තිබුණු ව්‍යවසායකයන්ගෙන් මේ කර්මාන්ත වලින් මේ ආයෝජකයන්ගෙන් 106ක් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම වැහිලා ගිහිල්ලා. එඳා මේ තත්ත්වෙන් අපේ රට ඉක්මනින් ගොඩ ගන්න නම් අපි ආපහු එකට එකතු වෙලා තීන්දුව తీරන අරගෙන ඉස්සරහට යන්න ඕනේ කියලා මම විශ්වාස කරන්නේ. අමතක කරන්න එපා, ආරගලයේ තීරණාත්මක අවස්ථාවක මේ රටේ එළියට බැස්ස මේ දේශපාලන කණ්ඩායම් කීපයක් එකට එකතු වෙලා මේ රටේ අපේ මන්ත්‍රීවරයෙක්ව පාරේ බල්ලෙක් වගේ ඇදගෙන ගිහලා මැරුවා. ගෙවල් 100 ගානකට ගිනි තිබ්බා. ඒක අමතක කරන්න එපා, මේක පුංචි එකක් නෙවෙයි, වාහන 100 ගානකට ගිනි තිබ්බා. මේක පුංචි කතාවක් නෙවෙයි, මම මතක් කරගන්න. 71 අරගලයේ ආරම්භ වෙච්ච අලුත වෙච්ච දේවල්, ඒ වගේම 84න් පස්සේ මේ රටේ ඇති වෙච්ච භීෂණ තත්ත්වයේ වෙලාවේ පාරවල් දිගේ මලමිනි තියෙන ඒ ඇතිවෙච්චි තත්ත්වයන් ගැන හිතල බලන්න. ඒ වගේම තමයි විශ්වවිද්‍යාලයේ හැමදාම ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට විවිධ දේශපාලන පක්ෂයක වලින් ශිෂ්‍ය සංවිධාන ගොඩ නැගිලා, ඇතැම් සම්පූර්ණ ස්වාධීන සංවිධාන ගොඩ නැගිලා මැතිවර නිලවරණවලට පැටලා ශිෂ්‍ය සංගම් පිහිටව ගන්න. 84-83 කාලේ විශ්වවිද්‍යාලවල බලේ JVP එකට ගියා එක සැරයයි ගියේ. ඒ ගිය දවසේ ඉඳලා අද වෙනතුරු විශ්වවිද්‍යාලය ඇතුලේ වෙනත් කිසිම පක්ෂයකට, වෙනත් කිසිම ශිෂ්‍ය කණ්ඩායමකට නිලවරණ තරඟ කරන්න දෙන්නේ නැහැ. ඒ තරඟ කරන්න ආපු විද්‍යෝදයේ සමන්ත ශිෂ්‍යාව ඔළුව පොඩි කරලා කම්පියුටර් එකකින් ගහලා විශ්වවිද්‍යාලය ඇතුලේදී මරලා දාන. ඒක නිසා මේවා තමයි මේ වගේම දෙයක් තමයි එදා රඹුක්කනේදී අර අහිංසක අපේ මන්ත්‍රීතුමාට උන්නේ. ඒ වගේම තමයි මේ රටේ ওই ගෙවල් ගිනි තබමින් ඔය කරගෙන ගිය මහා භීෂණය. ඒ නිසා මේ සියල්ල ගැන හිතලා මේ වෙලාවේ කටයුතු කරන කීතා හොඳයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් මම කියන්න කැමතියි, මෛත්‍රීපාල ජනාධිපතිතුමා යම් කරපු තීරණ බරපතල වැරදි සහගත තීන්දුව, ව්‍යවස්ථා විරුද්ධ තීන්දුව වගේම මං හිතන්නේ මේ චන්ද්‍රකම ඇතිනේ නිමල් සිරිපාල
සිල්ලා මැත්තුමා වගේ අය එකතු වෙලා මහින්ද අමරේ මැත්තුමා වගේ අය එකතු වෙලා දුමින්දලා මේ කට්ටිය එකතු වෙලා ඒ අරගත්ත තීන්දුවත් නිමල් සිරිපාල සිල්වා වැඩ බලන සභාපති කිරීමත් මම හිතන්නේ කිසිම නීත්‍යානුකූල පදනමක් නැති විහිළුකාර වැඩක්. ඒ නිසා මේ මෙහෙම පක්ෂ විනාශ කරන්න එපා. ඒකට අවවාද කරන්න ඕන මෛත්‍රීපාල ජනාධිපතිතුමාටත් දයාසිරිලා වගේ අයටත් ඒ වගේම නිමල් සිරිපාල චන්ද්‍රකා මැතිනි වගේ අයටත් කියන්න ඕන මේක විහිළුවක් නෙවෙයි. මේක විහිළුවක් නෙවෙයි. බණ්ඩාරනායක මැතිතුමා හදපු සිරිමාව බණ්ඩාරනායක මැතිනිය රැකගත්ත මේ පක්ෂය එහෙම විනාශයෙන් ඉඩ දෙන්න එපා. ඒ නිසා මෛත්‍රී කරපු පිස්සු වැඩ වගේම නිමල් සිරිපාල ඇමතිතුමාලා කරපු වැඩෙත් පිස්සුම පිස්සු වැඩක් කියන එක තමයි මට කියන්න තියෙන්නේ. පඹ කාලක හිර වෙලා තියෙන එයා විතරක් නෙවෙයි. මං හිතන්නේ ඔය මේ පක්ෂයේ දැන් බලය අල්ලගෙන කාම ප්‍රධාන කාර්යාලයට ගිහිල්ලා ඉබ්බ දාපු අනිත් කණ්ඩායමටත් ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන ඒ කණ්ඩායමටත් ඒ කණ්ඩායමත් ඒ වගේම පඹගාලක පැටලිලා කියන එක තමයි මගේ මතය.